ප්‍රදේශ කිහිපයක් සඳහා අද ජලබවුසර හා ගලිබවුසර රථ ප්‍රදානය කෙරුණා. ඒ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේදී අමාත්‍ය රවුප් හකින් මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් 1,50,00,000 මීට වැය කර තිබෙනවා. බවුසර රථ ප්‍රදානය කෙරුණේ නියඟේ පවතින ප්‍රදේශ හා ඩෙංගු රෝගය බහුලව වාර්තා වූ ප්‍රදේශ කිහිපයක් සඳහායි. ඒ අදාළ බවුසර් ඌව පළාතේ බදුල්ල සහ මොන්රාගල දිස්ත්‍රික්කවල පානීය ජලය පිළිබඳව ගැටලු සහගත ප්‍රදේශ තියෙන ප්‍රදේශ විශේෂම උමායෝ ව්‍යාපෘතියෙන් පසුව අපට සිදු වුණා ඌව මේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලයට ඒ බවුසර් ලබා දීම. ඒත් සමගම දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට බලපාන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අපි ජල බවුසර් අද ලබා ලීද තියෙනවා. ඒත් සමගම මහනුවර ප්‍රදේශයටත් අපි ජල බවුසර් ලබා දීමේ ක්‍රියාදාමය අද සිදු කරා. ඒත් සමගම කොළඹ දකුණ අපේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලයටත් එවැනිම ජල බවුසර් ලබා දීමට අපි කටයුතු කරලා තිබෙනවා. ඊට අමතරව මලපවාහන යන්ත්‍ර ලබා දීම අප සිදු කරා, විශේෂයෙන්ම කින්යා මූතූර් ප්‍රාදේශීය ලේකම් ඒ වගේම ප්‍රාදේශීය සභාවල් වලට ඩෙංගු වදුරෙන් විශාල මරණ සංඛ්‍යාවක් මෑතකදී සිදු වුණු ප්‍රදේශයක් හැටියට අපට සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම අපේ අමාත්‍යාංශයත් මේ පිළිබඳව කරපු අධ්‍යයනවලදී පෙනී ගිය කරුණු වලට අදාළව අපට ක්ෂණිකව මේ මලපවාහන යන්ත්‍ර අපි ආනයනය කරලා ලබා දීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් හරහා අපට පුළුවන්කම ලැබුණා. ඒ පිළිබඳව මේ අවස්ථාවේදී ඒ ප්‍රාදේශීය සභාවන් වලට ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයේ අපගේ නිලධාරීන්ට මේ යන්ත්‍රෝපකරණ අපිට ලබා දීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන්ටත් අග්‍රාමාත්‍යතුමන්ටත් මේ කර්තව්‍ය ඉටු කිරීමට අපේ අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට ලබා දුන් සහයෝගය පිළිබඳව මගේ ස්තුතිය මම පළ කර සිටිනවා.